සෑම දිනකම බදාදා සවස 6 අපට සුවිශේෂී දවසක්. ඒ වගේම ඔබටත් බදාදා සවස 6 සුවිශේෂී දවසක්. ඒ තමයි ගුණරුව සුවඳ රැගෙන අපි ඔබ හමුවනතුරු ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු වෙමින් සිටින බව අපි දන්නවා. අපි අද දවසේ සූදානම් වන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන් එවන් සොඳුරු කතිකාවතක ආරම්භය සනිටුවන් කරන්න. අද දවසේ අපත් සමග කතා බහ කරන්නේ අපේ රටේ ප්‍රවීණ කීර්තිදර සිනමාවේදී සුගතපාල සෙන් රත්යාප. අපි ඔහු හමුවන්නට ඔහුගේ නිවසට පැමිණියේ ඔබ වෙනුවෙන්. ඒ නිසා අපි දැන් සූදානම් වන්නේ ගුණරුව සුවඳ තුලින් සුගතපාල සෙන් රත්යාප පිළිබඳව කතා බහ කරන්න. මේ ඔබ දකින්නේ සුගතපාල සෙන් රත්යාපා නම් වූ දැවැන්ත සිනමා අධ්‍යක්ෂවරයා රූගත කිරීම පසුතලයක සිට අධ්‍යක්ෂණ කටයුතු කරන දුර්ලභ රූපරාමු කිහිපයක්. අපේ රටේ සිනමාව ස්වර්ණමය යුගයකට කැන්දාගෙනීමේ අඩිතාලම් දැමූ නිර්මාණවේදීන් කිහිප දෙනාගෙන් මුල් පෙලේලා සැලකිය හැකි සුගතපාල සෙන් රත්යාපා 60 දශකයේ අගභාගයේදී හන්තානේ කතාව නිර්මාණය කරමින් සිනමාවට වටිනා ත්‍යාගයක් පිරිනමමින්ම අපේ සිනමාවට එකතු වෙනවා. ලාංකීය සැබෑ යෞවනයා රිදී තිරේ තුලින් ප්‍රතිනිර්මාණය කරමින් සිනමාව තුලට සුඳුරු කවීත්වයක් එක්කල සුගතපාල සෙන් රත්යාපා අද ගුණරුව සුවඳ තුලින් ඔබ හමුවනවා. ගුණරුව සුවඳ අයිබෝන් ඔබතුමාට අපි මේ මෙතෙක් කළ නැරඹුවේ ඔබ දුටු චරිතය සුගතපාල සෙන් රත්යාපා මහතා සමීපයේ මා සිටින්නේ. අපි අද ගුණරුව සුවඳ වැඩසටහනට ඔහු සොයාගෙන ඔහුගේ නිවසට පැමිණෙන තෙක් ඔහු ඔහුගේ උද්‍යානයේ මේ බංකුව මතට වෙලා අපි එනතුරු බලාගෙන සිටියා. අපි හැමදාමත් වගේ මේ වැඩසටහනේ මුලින්ම අහන ප්‍රශ්නය ඔබතුමාගෙනුත් අහන්න සූදානම්. මේ දිනවල ඔබතුමා මොනවද කරන්නේ? මම අසනීප නිසා සාමාන්‍ය ගෙදරින් පිටියන්නේ බංකුවට එල බලාගෙන ඉන්නවා, පාර දිහා බලාගෙන ඉන්නවා. ඒක තමයි මට වෙන සන්තෝෂය. මාතර අකුරැස්ස මලිදුව නම් ගම්පියසේ උපත ලද සුගතපාල සෙන් රත්යාපා අපේ සිනමාව සමග නෑකම ගොඩනගා ගැනීම අහඹු සිදුවීමක්. කුඩා කල සිට කලාව සමග ගනුදෙනු කළත් සිනමාවට පිවිසීමට ඔහු තුල අදහසක් තිබුණේ නැහැ. නමුත් ඔහු පසු කලෙක අපේ සිනමාවට එක්වීම අපේ සිනමාව ලද විශාල ජයග්‍රහණයක් වුණා. හන්තානේ කතාව, ඉන්දුට මල් මිටක්, පෙම්බර මදු වැනි අලංකාර වෘතාන්ත චිත්‍රපට කිහිපයක් මෙන්ම ජාත්‍යන්තර සම්මානවලින් පුද ලද මිනිසා සහ කපුටා කෙටි චිත්‍රපටයත් වාර්තා චිත්‍රපට රාශියකුත් නිර්මාණය කළ සුගතපාල සෙන් රත්යාපා පසු කලෙක බොහෝ පිරිසකගේ සිනමා ගුරුවරයෙකුද වනවා. සුගතපාල සෙන් රත්යාපා යන නාමය සිංහල සිනමා වංශකතාව තුළ රණින් ලියපුණු එකක්. ඔහුගේ නිර්මාණ හරහා අපේ සිනමාවට දැවැන්තයන් රැසක් දායාද වී තිබෙනවා. එවන් සෞන්දර්යවාදියෙකු ගුණරුව සුවඳ සමග එක්කාසු කර ගැනීමටත් අප ලැබූ භාග්‍යයක් ලෙසනුයි අප සලකන්නේ. අපේ රටේ සිනමාවට දැවැන්ත මෙහෙවරක් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ පුජ්‍යලෙ සුගතපාල සෙන් රත්යාපා. අපි ඔබතුමාගේ මේ සාකච්ඡාවට වෙනත් ප්‍රවේශයක් ලබා ගන්න සූදානම් වෙන්නේ. අපි කැමති ඔබේ අතීතයට කොහොමද කුඩා කාලයේ සහ ඔබේ ගම්පලාද පිළිබඳව විස්තර මතක්. තමයි පුදුනේ මාතර මලිදුවේ අකුරැස්සේ. මම ඇදුනේ රක්වාන්. මොකද අම්මලා ගමේ. ඊට පස්සේ අධ්‍යාපනය ලැබුවේ රක්වාන මහාවිද්‍යාලයේ. මහාවිද්‍යාලය ඊට පස්සේ පැල්බන්ඩුල මන්ද මහාවිද්‍යාලයට ගියා. ඊට එතනින් පස්සේ ඉතින් විභාග පාස් කරලා ඉවරලා ඉස්කෝලෙන් අස්සුණා. අපි කැමති දැනගන්න ඔබතුමාගේ කුඩා කාලයේ පාසල් ජීවිතය සම්බන්ධ රසවත් සිදුවීම් තියෙනවා නම් ඒවා මතක් කරගන්න. මම රසවත් කියන්නේ ඉතින් මම කලාවට අවතීන උනේ පාසලේදී. මොකද මම පාසලේ නාට්‍යයක රඟපෑවා මේ නිමල්ගේ ඉන්නම කියලා.
ඒ නාට්‍ය රංගපෑවා පල්මට් මේ රක්වානේ මහාවිද්‍යාල ඉස්කෝලේ මහා ප්‍රතිචාරයක් ලැබුණා ජනතාවගෙන් ඉතින් මට ඒක ලොකු දෙයක් සතුටක් ඒක මහ විශාල සතුටක් වුණා ඉතින් මං කල්පනා කළා මේ අනිත් එක අගී කරන්න පටන් ගත්ත මිනිස්සු ඒ රංගපෑම් ඉතින් මං හිතුවා මේක තමයි හොඳ ජීවිතයක් පයසල් කාලෙන් කාලෙදිම එහෙම ප්‍රසිද්ධියක් ලැබුණා කියන්නේ ලොකු දෙයක්. ඉතින් මම හිතුවා ඒක දිගටම කරන්න ඕනේ කියලා. ඒ පාර තමයි මේ මගේ නාති සහෝදරා මේ අඳ ගහලා මම එයාගේ තෙක්ක සිනමා ශාලාවක වැඩ කරා ඉස්සර. අය ඒ යස්සේ මම ඉගෙන ගන්නවා. මගේ දේවල් මං කරනවා. ගුණ රුව සුවඳ ගුණ රුව සුවඳ ඉතින් මධ්‍යම ලිපි විභාගේ පාස් වුණා. තව රස්සාවල් තුනක් හම්බුණා. ඉතින් මේක මධ්‍යම ලිපි කාර්යාලයේ තාවා. කම්කරු දෙපාර්තමේන්තුවට ආව පළවෙනි. ඒදිත් මගේ වාසනාවට කම්කරු දෙපාර්තමේන්තුවේ හම්බ වුණේ කලාවට සම්බන්ධ ඒගොල්ලන්. ඒ කියන්නේ ඉස්සර හිටිය අශෝක පීරිස් කියලා ලේඛකෙක්. එතුමා තමයි මගේ ප්‍රධානිය වුණේ. ඉතින් එතුමා වේනි කියලා නාට්‍යයක් ලියලා කරා අපි කම්කරු දෙපාර්තමේන්තුවේ ඒ කණ්ඩායම වික්‍රමගල්. එතන ගියා බීපී වික්‍රමසිංහ, ඊදීල් පෙර අපි ඔක්කොම එකට වැඩ හැකියාව කළේ. ඉතින් ඒ අතරතුර ජීඩීඑල් මට කතා කළා. අපි නිකන් ඉඳ පාපි දැන් ඔයා කලාව සම්බන්ධ එක්කෙනෙක්නේ. ඉතින් එන්න කියලා මේ අපේ කලාපිල කියලා එකක් පිහිටලා ඒකේ වැඩ කරන්න. ඉතින් ඊට පස්සේ අපි ඔන්න සාමා කියලා නාට්‍යයක් කළා. ඒ නාට්‍ය රටවටේම ගෙනිච්චා. ඊට පස්සේ නාට්‍ය කල්ලි වරේලා ඊළඟට අපි තීන්දුව කරගත්ත චිත්‍රපටයක් හදමු කියලා. මම ඒකේ මේ රංගපෑවා මතක ඇති මේ අයියාගේ චරිතය රංගපෑවා ආවිස් කියලා නාට්‍ය. ඊට පස්සේ සිරිසේන කියලා චිත්‍රපටයේ කැරක්ටර් එකක් රංගපෑවා. ඉතින් රංගපෑවා මේ එකම ගීතයක් ලිව්වා. ගීත කලාවට ආවේ එහෙමයි. වනාන්තරේ ගල්ලන්නේ විමානට කියන ගීතේ පළමුවෙන්ම ලිව්වා. ඉතින් කල්පනා කළා සිනමාව ඉගෙන ගන්න. ඊළඟට සිනමා මේ ඉගෙන ගන්න කල්පනා කරපුවා. අපිට ඇත්තටම අවස්ථාවක් ලැබුණා මට මේ ඇම්බසි වල ඒ දවස්වල චිත්‍රපටි පෙන්නනවා. ඒවා බලන්න එතනින් ගියාම ඉගෙන ගන්න හදාරන්න සාකච්ඡා වලට යන්න පොතපත බලන්න. ඉතින් එහෙම ඉගෙන ගත්තා. ඉතින් ඒක තමයි මං සිනමාවට අවතීන වීමේ ක්‍රමය. ඒ ආකාරයට අපේ සිනමාවට අපේ කලාවට එකතු වෙච්ච සුගතපාල සෙන්රත්යාපා මුළු රටම හඳුනාගන්නේ ඔහුගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණයෙන්. ඒ තමයි හන්තානේ කතාව. ගන්න. ඒ කාගානද මේ බෙදන්නේ? උඹට ජාතකයෝ නැ දීපං. අපි ආදරය ගැන කතා කරමු. ඒකට හොඳයි යකඩ කොන්ක්‍රීට් ගැන කතා කරමු. ඉතින් වැඩි ආදරේ කාටද? මාමට. අනාගත කෙල්ලට ඒක ඉල්ලුවොත් හඳුනත් මම ගෙනත් දෙනවා. අපි කැමති හන්තානේ කතාව පිළිබඳව ඔබෙන් විස්තර දැනගන්න. ඔව් හන්තානේ කතාව ඒක මේ තාරුණ්‍යයේ මේ ප්‍රකාශනය පළවෙනි ප්‍රකාශන. මොකද මේ අපේ රටේ සිනමාවේ ඇත්තටම තාරුණ්‍යයේ පළවෙනි ප්‍රකාශනයක් හැටියට රටේ විචාරකයොත් ජනතාවත් අනුමත කරන්න පටන් ගත්තා. ඒ චිත්‍රපටිය ඔක්කොම තරුණ කට්ටිය එක්කාසීලා කළේ. අනිත් එක දෙවැනි එක තරුණ කට්ටිය එක්කාසී වුණා වගේම බොහොම සුහදව ඒ කට්ටිය අපි
අක්ෂරුව ගත්තා. විජේ කුමාරතුංගගේ නළුවත් ඒකෙන් බිහි වුණා. දයාතෙන්න කෝන් අමරසිරි කලන්සූරිය ඒ වගේ සාමාන්‍ය රටේ ප්‍රචලිත කට්ටියක්ගේ චිත්‍රපටි චිත්‍රපටින් එළියට ආවා. ඉතින් ඒගොල්ලන්ගේ ජීවන ජීවිතය මේ ඇත්තටම කියනවා ප්‍රතිනිර්මාණය කිරීම තමයි ඒකෙන් සිද්ධ වුණේ. ඒක සාර්ථක වුණා ඒ චිත්‍රපටි. ඇත්තටම හන්තානේ කතාව කියන්නේ ලාංකීය තරුණයාගේ භූමිකාව චිත්‍රපටයේ අපි දැකපු දර්ශනයක්. අපි දැකපු අවස්ථාවක්. ශ්‍රී ලාංකීය තරුණයා තමයි ඒ තුළ ජීවත් වෙන්නේ. කොහොමද මේ හන්තානේ කතාව හදන්න ඔබට වස්තු බීජ සැපෙන්නේ සහ මේ ඔබ එකට ප්‍රවේශයක් හදාගන්න? මේක මම ස්කූල් යන කාලේ කල්පනා කරපු එකක්. ඉතින් ඇත්තටම කියනවා මගේ කතාව කියලා කියන්න පුළුවන්. ස්කූලේ යනකොට මේ ඒ පෙම් කරන්න බයයි මේ මම ගැමි පුජ්‍යලේ. මොකද ඉතින් ස්කූලේ පෙම් කරන්න තැනක් නෙවෙයි ඉගෙන ගන්න තැනක්. ඉතින් මට බයත් මම බයෙන් කරපු වැඩක් ඒක. ඒකම මම පස්සේ ඇත්තටම යථා පරිදි ඒක ආපහු රූපයට පරිවර්තනය කරන්න මට පුළුවන් වුණා. ඒක තමයි හන්තානේ කතාව ආරම්භයේ නිර්මාණයේ ආරම්භය එහෙමයි. ඒ වගේම මේ විශ්වවිද්‍යාලේ මම හැදෑරුවා ඒක හොඳට මේ ළමයින්ගේ චරිත ඒවා බලලා රේමේ කරලා දැන් හදාරලා ඒගොල්ලන්ගේ දෙබස් චාරණය මොනවද කරන්නේ ඒවා කියලා පොඩ්ඩක් හැවුම් කන් දීලා ඉතින් ඒවා ඇතුල් කරලා චිත්‍රපටිය හැදුවා. ඒක තමයි හන්තානේ කතාව ඔච්චර සාර්ථක වෙන්න හේතුව. අපි කැමති ඔබතුමාගේ සිනමා ජීවිතයේ ඔබේ සමකාලීනයන් පිළිබඳව විස්තර දැන කියන්න. මගේ සමකාලීනයන් එක පැත්තකින් දැන් පතිරාජා සමකාලීනෙක් වුණා. ඉතින් මොකද මගේ ගෝලෙක් ඒකම ධර්මදයන් පතිරාජා. එතනින් ගියාම විජේ ධර්මශ්‍රී මගේ සහාය අධ්‍යක්ෂවරු දෙන්නම. ඒ වගේ ඊට පස්සේ කාලින වශයෙන් ආවා ප්‍රසන්න විතානගේ මේ අශෝක හඳගම. එතනින් ගියාම කවුද අර සුළඟේනු වෙනසයි කියලා චිත්‍රපටි හැදි ඒ ළමයා. ඔය චිත්‍රපටි හදලා තියෙනවා ඉතින් ලෙස්ටර් ජේම්ස් පීස්. එයා ඉතින් මේ සම්පූර්ණ ඉතින් එයා වෙනම කලාත්මක චිත්‍රපට කීපයක් කරා. ඒ වගේ තමයි ඉතින් අනිත් එක පත් මා එක්ක එකට වැඩ කරපු ඒගොල්ලන් තිස්සාබේසේකර. එතනින් ගියාම තිස්ස ලේන සූරිය සාර විට වගේ චිත්‍රපට කරා. ඒගොල්ලන් මගේ සමකාලීනව ඉතින් ඒගොල්ලන් හොඳයි. අපි අතර බොහොම කිට්ටු සබන්තාවයන් තිබුණා. ගුණ රුව සුවඳ ගුණ රුව සුවඳ ඉතින් අපි කැමති මේ සාකච්ඡාව වෙනත් දිශාවකට යොමු කරන්න. කොහොමද ඔබේ පෞද්ගලික ජීවිතය ඔබේ බිරිඳ පිළිබඳව දූ දරුවන් පිළිබඳව විස්තර අපේ ප්‍රේක්ෂකයෝ කැමති ඇති දැනගන්න? මගේ බිරිඳ ඉස්සර ආරෝග්‍යශාලාවක මහා ආරෝග්‍යශාලාවේ සිස්ටර් කෙනෙක්. ඊට පස්සේ එයා වැඩ කළා එයා ලංකාවේ ටිස්ට කෙනෙක් හැටියට. ඊට පස්සේ විශ්‍රාම ගත්තා එයා. ඒකෙන් මගේ පුතා මහාචාර්යවරයෙක් ආචාර්යවරයෙක් එයා ඇමරිකාවේ අධ්‍යාපනය ලබලා ලංකාවට ඇවිල්ලා ඉන්නවා.
මේ නැනෝ තාක්ෂණ ආයතනේ දැන්ට වැඩ කරනවා. මගේ දියණිය මේ පුරාවිද්‍යා පකන්නවා. එයා පුරාවිද්‍යා ඉගෙන ගන්නවා සෑහෙන දැන් එම්.ඒ පාස් මේ එම්.ඒ දෙකක් තියෙනවා එයාට ජනමාධ්‍යයට සහ පුරාවිද්‍යාවට. මගේ බෑන පුද්ගලික ආයතනයක එක්සිකිටිව් අධ්‍යක්ෂකවරයෙක් හැටියට කටයුතු කරනවා. අපේ රටේ වර්තමාන සිනමාව ගැන ව්‍යාකරණ සිනමාකරුවන් හැටියට ගැඹුරෙන් බලන්න ඉගෙන ගන්න ඕනේ යථාර්ථයේ දියා. තේන්න දැන් අපි දන්න සිනමාව ගැන ඕන ජීවන ජීවිතයේ ප්‍රතිනිරූපණය කිරීම. කෝ දැන් ඒව ජීවිතයේ ප්‍රතිනිරූපණය කරනවා දකින්න කවුද මොනද හදපු චිත්‍රපටි වලින් එකක්වත් මට කියන්න බලන්න නමක් කියන්න. මං තරහට කියනවා නෙවෙයි. මේවා වෙන්න ඕනේ ඔය වගේ නෙවෙයි. අපිට හුඟා දේවල් තියෙනවා සාකච්ඡා කරන්න. දේ මම නම් හිතන්නේ චිත්‍රපටි මේ කර්මාන්තය ස්වාධීන වෙන්න ඕනේ කියලා. අපේ සිනමාව පිළිබඳව ඔබ යම් තාක් දුරට කරුණු දැක්වුවා. අපි කැමති මේ අනාගත පරපුරටත් ඔබෙන් ආදර්ශයක් ලැබෙන පණිවිඩයක් දෙනවා නම්. අලුතෙන් හිතන්න ඉගෙන ගන්න ඕනේ අනාගත පරපුර. ඒකයි ප්‍රධානම කරන්නේ. දැන් මට මතකයි මම මං ඕගොල්ලන්ට උගන්වලා තියෙනවා. මං ඒ වෙලාවේ කවදාවත් කියලා නැහැ මං වගේ හතර චිත්‍රපටි හදන්න කියලා. මම කියලා තියන්නේ හදන්න චිත්‍රපටි අද නෙවෙයි හෙට බලන්න පුළුවන් එක. ඒකයි ප්‍රධානම කාරණේ. දැන් හන්තානේ කතාව අද නෙවෙයි දැන් එදා නෙවෙයි අද බලන්නේ. අවසාන වශයෙන් මේ සාකච්ඡාවේදී අපි ඔබෙන් දැනගන්න කැමති ඔබේ ජීවිතේ ආපසු හැරී බලද්දී සිනමා ජීවිතයේ පෞද්ගලික ජීවිතයේ ආපසු හැරී බලද්දී අද සිටින තත්ත්වයට ඔබ ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද? මම බලන්නේ උපේක්ෂා සාගතව. මොකද මගේ ජීවිතේ දිහා බලලා මට මීට වඩා යමක් කරන්න පුළුවන්කම තිබුණා. සෞඛ්‍ය තත්ත්වය රමයකට වැළැක්වුවා. දේශපාලනය එතනින් ගියාම බාධා පැමිණීම ඒ වගේ දේවල් එමට තිබුණා. ඉතින් ඒක නිසා මම ඒවට තරහ වෙන්නේ නැහැ. මම ඉතින් හැම දෙයක්ම බලන්න බොහෝ උපේක්ෂාවෙන්. තම ජීවිතේ සඳය සමය උපේක්ෂා සහගතව කල් ගෙවන මේ සොඳුරු නිර්මාණකරුවා තම සිනමා ජීවිතයේ තුල ලද ඇගයීම් සම්මාන බොහෝමයක් තිබෙනවා. මේ ඔබ දකින්නේ ඒ සම්මාන අතුරින් කිහිපයක්. දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසක් මේ අතර දැක ගන්නට පුළුවන්. සම්මාන ගෞරව ප්‍රණාම මෙන්ම ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විවිධ තනතුරුද රාශියක් ඔහුට ලැබී තිබෙනවා. සුගතපාල සෙන්රත්යාපා නම් වූ මේ විශිෂ්ට සිනමාවේදියා අද දවසේ තරමක් රෝගාතුරව තම නිවසට වී කාලය ගත කරන්නේ තම නිර්මාණ දිවියේ සොඳුරු මතක සටහන් නැවත ආවර්ජනය කරමින්. ඔහු කළ කී දෑ පිළිබඳව තෘප්තිමත් නමුත් තවත් හොඳ නිර්මාණ තමන්ට කළ හැකිව තිබුණත් ඒ සඳහා අවස්ථාව නොලැබීම පිළිබඳව නම් ඔහු තුළ සියුම් කනගාටුවක් තිබෙනවා. අද දවසේ ගුණරුව සුවඳ සමග එකතු වූ සුගතපාල සෙන්රත්යාපා කලාකරුවානන්ට නිදුක් නිරෝගී සුවය ලැබී ඔහු සතු දැනුමෙන් තව තවත් අපේ සිනමා කලාකෙත පෝෂණය කරන්නට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවායි අපි ගුණරුව සුවඳ තුලින් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් සුගතපාල සෙන්රත්යාපා සමග කළ කතා බහ නිමා කර අද දවසේ අපි ඔබෙන් සමුගන්නට කාලය ලැබිලා.
ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන් අපි ලබන සතියේ බදාදා සවස 6ට ඔබ හමු වෙනවා මෙවන් වැඩසටහනක් සමගින්. එතෙක් අපි ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.